ගේ හදාගන්න තාම හොඳ ඉඩමක් ලැබුණෑනේ. අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට් ඩොට් එල් කේ එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. සෑර ගන්න කවුරුවත් නැහැ. නෑ මගේ තියෙනවා. ගෙලේ මගේ මන්තිවරු කවුරු? අපි මැතිවරණයට සූදානම් වෙමින් සංවිධාන කටයුතු කරමින් යනවා. මේ නාම යෝජනා කටයුතු කොහොමද කොටන්නේ? ඒ වැඩ කටයුතු තාම ක්‍රියාත්මක වෙනවා. කොහොමද ඔබතුමාලගේ දැන් අභියෝගය කොහොමද මොන වගේද? මහමැතිවරණය අපි හැම වෙලාවකම අභියෝග ජයග්‍රහණය කරන්නට සංවිධානය වෙමින් සිටින පක්ෂය. නාම යෝජනා ක්‍රියාවලිය තාම ක්‍රියාත්මක වෙනවා. ඒ නාම යෝජනා ක්‍රියාවලිය අවසන් වෙනකන් ඉන්නට ඕන. මොකද ඒක ලේසි පහසු දැන එක සංකීර්ණ ක්‍රියාවලියක්. ඔබතුමාත් ඒකට මැදිහත් වෙලා වැඩ කටයුතු කරනවා. මහලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. මේ නායකතුමා දැන් මේ ඔබතුමාලා සහ මේ එක්සත් ජාතික පක්ෂය අතර තිබුණු සාකච්ඡා මොන වගේ තැනකද තියෙන්නේ? මේ සාකච්ඡා තිබුණාද? මේ විවිධ අදහස් විවිධ යෝජනා ඉදිරිපත් කරා. නමුත් අපේ කිසි ගැටලුවක් නැහැ. අපි හිතනවා විශේෂයෙන්ම ඒ සමාජිකාවන් විශාල ප්‍රමාණයක් සමගි ජන බලවේගයට එකතු වන්නට සූදානමින් සිටිනවා. අපි සාකච්ඡා කරන්නේ සමාජිකින් එක්ක. අපිට වටින්නේ සමාජිකින්. සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය. අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු විදිහටම අපි ඉදිරියට යනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් විවිධ පක්ෂවල සමාජිකින් එකතු වන්නට සාකච්ඡා කරමින් සිටිනවා. මං හිතන්නේ IMF සාකච්ඡාවල අන්තර්ගත වූ කරුණු කාරණා පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නැතුව මං කැමති නැහැ ඒක ගැන අදහස් ඉදිරිපත් කරන්න. මොකද විශේෂයෙන්ම ඒ සිදුවුණු සාකච්ඡා මොනවාද මොන ප්‍රතිපත්තිමය කරුණු මතද ඒ සාකච්ඡා ක්‍රියාත්මක වුණේ ඒව ගැන අපිට හරියම් තොරතුරු ඇවිල්ලා නැහැ. ඒ තොරතුරු සමග මම සූදානම් දක්ත කේන්ද්‍රියව තොරතුරු කේන්ද්‍රියව වගකිව යුතු ප්‍රකාශයක් කරන්න. නමුත් පැහැදිලිවම අපි කියපු දේ තමයි IMF එකත් එක්ක වැඩ කරන්නට ඕන. හැබැයි IMF එකේ ඒ ක්‍රියාදාමය වඩාත් මානුෂීය වෙන්නට ඕන. විශේෂයෙන්ම බදු සූත්‍රයේ පැහැදිලි වෙනස්කම් ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. ඒ වගේම ඍජු බදු වක්‍ර බදු අඩු කරන වැඩසටහනකට යන්නට ඕන. ඒව තමයි අපේ ප්‍රතිපත්ති. ඉතින් ඒ ප්‍රතිපත්ති තහවුරු කරන වැඩසටහනක තමයි අපි IMF එකත් එක්ක මූලික එකඟ වෙලා තිබුණේ. නමුත් මේ මොහොතේ මේ සිදුවුණු වට ගණනාවක සාකච්ඡා වුණයි කියලා අපි මාධ්‍ය වලින් දැනගත්තා. ඒවයි කරුණු කාරණා හරියට අවබෝධ කරගන්නේ නැතුව ඒව ගැන නිගමනයන් ඉදිරිපත් කිරීම ඒක මම හිතන්නේ ඒක වැරදි. 113 කොහොම හරි ගන්නවද ඔබතුමාල මේ පාර මැතිවරණය ඉදිරියට? කොහොම හරි ගන්නවයි කියන කතාව නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ අපි ජයග්‍රහණය කරනවා. කොහොම හරි ගන්නවයි කියන වචනේ එක වැරදි වචනයක්. එතකොට ජනාධිපති අනුර කුමාරසනායක අගමැති සජිත් ප්‍රේමදාස මහතාද මහමැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ක්‍රියාත්මක කරලා අපේ ඉලක්කය පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීම. ඉන්පසු සිදුවන දේවල් ටික අපි බලමු. ඔබෙසුදී දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.